සිට අවුරුදු 111කට පෙර මගින් 2240 පටවාගෙන සිය මංගල ගමනට දියමිට යාත්‍රා කළ ටයිටැනික් බ්‍රිතාන්‍ය නෞකාව උතුරු ඇට්ලන්ටික් සාගරයේ මහා අයිස් පර්වතයක ගැටි මුහුදුබත් වීමේ ඛේදවාචකය අලුත් පරම්පරාව හරියටම දැනගත්තේ හොලිවුඩ් සිනමාවේ සම්මානනීය සිරමාණකරුවා වූ කැනඩා ජාතික ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්‍රපටියනි මගින් 1500ක් මහමුහුදේ ගිල්ලුවේ ඛේදනීය සිදුවීම යලිත් අලුත් වූයේ ඊයේ පෙරේදා ටයිටැනික් නෞකාවෙන් නටබුන් නැරඹීමේ චාරිකාවට කැනඩාවෙන් පිටත්ව ගිය පුද්ගලයන් 5 දෙනෙකු සහිත ටයිටන් නැමැති කුඩා සබ්මැරිනය ගැඹුරු මුහුදු පතුලේ පිපිරි සුණු විසුණු වීමේ කනගාටුදායක පුවතෙනි මගින් පටවා ගැනීමෙන් පසු හතර වටින්ම සීල් කළ මේ කුඩා සබ්මැරිනය කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලැන්ඩ් හි ශාන්ත ජෝන් දූපතේ සිට සහායක නෞකාවක ආධාරයෙන් රැගෙන ගොස් ගැඹුරු මුහුදට දියත් කළේ පසුගිය ඉරිදාය ඇමරිකාවේ වොෂින්ටන් නුවර ඕෂන් ගේට් නැමැති මුහුදු ගවේෂණ සමාගමට අයත් ටයිටන් සබ්මැරිනයේ හිමිකරුවන් වන අතර ඒ 2008 වසරේ නිර්මාණය කර තිබුණේ තනිකරම ටයිටැනික් නටබුන් නැරඹීමට මුදලට මගින් රැගෙන යාමේ සංචාරක සේවාවක් හැටියට එයි නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ සබ්මැරිනය නිර්මාණය කළ සමාගමේ හිමිකරු ස්ටොක් රෂ් නැමැති 61 හැවිරිදී මුහුදු ගවේෂකයෙකි. ඔහුගේ සහයට පෝල් හෙන්රි නැමැති ප්‍රංශ ජාතික 77 හැවිරිදී මුහුදු ගවේෂකයෙකුද එක්විය. ප්‍රංශ නාවික හමුදාවේ හිටපු කපිතාන්වරයෙකු වූ පෝල් හෙන්රි ටයිටැනික් නටබුන් තැන්පත් වී ඇති ස්ථානය කිමිදුම් වාර 35ක් සිදු කරමින් එහි ගවේෂණ කටයුතුවල නිරතව සිටි අයකි. ජාත්‍යන්තර මුහුදු ගවේෂකයන් අතර ඔහු ජනප්‍රිය වී සිටියේ මිස්ටර් ටයිටැනික් නමිනි. ඇමරිකානු ඩොලර් 250,000ක ටිකට් පත් රැගෙන මේ දෙදෙනාගේ අධීක්ෂණය යටතේ ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාවට එක් වූ මගින් තිදෙනෙකු එවැනි ත්‍රාසජනක ගමන්වලට ලොල් වූ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වූ 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික හමීෂ් ගාර්ඩන් චාරිකාවට එක් වූයේ කාලයක් තිස්සේම මැව් සීනයක් සැබෑ කර ගැනීමේ ආසාවෙනි. හෙතෙම හිටපු ගුවන් නියමුවෙකි. වසර 2019 දී ඔහු උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දක්වා ගුවන් යානයේ පදවාගෙන ගොස් පෘථිවිය වටා වේගවත්ම ගුවන් ගමන සිදු කළ පුද්ගලයා ලෙසද ගිනස් වාර්තාවත තැබුවේය. ඒ සඳහා ඔහුට ගත වූයේ කාලය පැය 46කවත් මිනිත්තු 40ක් සහ තප්පර 22ක් බව සඳහන් වී තිබේ. පාකිස්තාන බ්‍රිතාන්‍ය සම්භාවයක් ඇති ශහස්සාදා ඩවුඩ් චාරිකාවට එක් වූ තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකි 48 හැවිරිදී ඩවුඩ් බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් රජුගේ ජාත්‍යන්තර සුබසාධක භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටි ඔහු ගවනට එක් වූයේ පවුලේ සමාජිකයන් සමග කැනඩාවේ නිවාඩුවක් ගත කරමින් සිටියේදීය මේ ත්‍රාසජනක චාරිකාවට ඔහු සිය පුත්‍රයා වන 19 හැවිරිදී සුලෙයිමාන්ද එක් කරගත්තේය මේ තරුණයා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකි. කැනඩාවට අයත් පෝල ප්‍රින්ස් නැමැති සහායක නෞකාවක ආධාරයෙන් ගැඹුරු මුහුදට යාත්‍රා කළ සබ්මැරිනය හඳුන්වනු ලබන්නේ සම්මර්සිබල් නමිනි. ඒ සබ්මැරිනයකට වඩා ඉතා කුඩාය. ප්‍රමාණයෙන් අප එදිනෙදා දකින වෑන් රථයකට වඩා ලොකු නැත. ඇතුළත වැඩි ඉඩකඩක් නැති බව වාර්තා වේ. එහි සිටින අයට අවත පරිසරය නිරීක්ෂණය කිරීමට පහසුවට ඇතුළත පරිගාරක දර්ශන තිර කිහිපයකින් සමන්විත ඒ හැරුණු විට ඉදිරිපස සීල් තබන ලැබූ විශාල වීදුරු කවුලුවකින් පිටත නැරඹීමේ හැකියාවද තිබේ. බන්ද දෙපස ආවරණය කර ඇත්තේ ෆයිබර් වලිනි. යානයේ ඉදිරිපස විශාල විදුලි පහනක් සවිකර තිබුණද ගැඹුරු මුහුදේ ඝන අන්ධකාරය හේතුවෙන් ආලෝකයේ විහිදෙන මීටර කිහිපයක පමණ වේගයෙන්ද ඉතා මන්දගාමී බැවින් මීටර 12500ක් ගැඹුරු පතුලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාවේ නටබුන් සමීපයට යෑමට පැය දෙකකට වඩා ගතවන බව වාර්තා වේ. ටයිටන් සම්බන්සිබලයේ අතුරුදහන් වූ බව මුලින්ම හෙළියුවේ පැයකොත් මිනිත්තු 45කට පසුවය. ඒ වනතුරු මුහුදු මතුපිට නැංගුරන් ලා සිටි සහායක නෞකාව සමග සම්බන්ධතා පවත්වමින් සිටියේය. මුහුදු පතුලේ සිට GPS තාක්ෂණය හෝ රේඩියෝ පණිවිඩ මගින් සම්බන්ධතා පැවැත්විය නොහැකි බැවින් එම සන්නිවේදනයේ සිදු වූයේ කෙටි පණිවිඩ ඔස්සේය. එහෙත් ටයිටන් සම්මර්සිබලයේ එතනින් එහාට කිසිදු ප්‍රචාරයක් නොදැක්වීමෙන් පසු සහායක නෞකාවේ පිරිස කලබලයට පත්විය. සිදුවීම ආරම්භයේ ඒ විය. ඕෂන් ගේට් සමාගමේ හිමිකරුවා වූ ප්‍රංශ ජාතික මුහුදු ගවේෂකයා මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු දෙදෙනාටද ටයිටැනික් උන්මාදයක් තිබිනි. ඕෂන් ගේට් හිමිකරු ස්ටොක්ටන් මේ සම්මර්සිබලය නිෂ්පාදනය කරනු ලැබුවේද ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාව ආරම්භ කිරීමටය. එය තනිකරම ව්‍යාපාරයකි. ඇරත් ඔහු විවාහ වී සිටි වෙන්ඩ් රෂ් 1912 දී මුහුදුබත් වී ගිය ටයිටැනික් නෞකාවේ ගමන් කළ ඉසිඩෝර් සහ ඉඩා ස්ට්‍රවුස්ගේ මී මිනි පිරියකි. තවත් අතකින් කියනවා නම් මේ යුවළගේ දියණිය වූ මිනි ස්ට්‍රවුඩ්ගේ පුත්‍රයා වන රිචඩ් වෙල්ඩ් වෙන්ඩිගේ සීයාය. වෙන්ඩි රෂ්ද තුන් වතාවක් ටයිටැනික් නටබුන් ගවේෂණයට යෙදී තිබුණි. මුළු පවුලටම ටයිටැනික් උන්මාදය තිබෙන්නට ඇත. ලෝපුරා ප්‍රභූ පැලැන්තියේ තවත් පවුල් දහස් ගණනක් සමග කොංග්‍රස් සභිකයෙක වූ ඉසිඩෝර් සහ ඔහුගේ බිරිඳ ටයිටැනික් මංගල ගමනට එක් වූ අතර අයිස් පර්වත හැපී නෞකාව දෙකඩ වීමෙන් පසු ජීවිතය බේරා ගැනීමට හොඳටම අවස්ථාව තිබූ බව ඉතිහාසය සඳහන් වේ. එහෙත් ඔහු කපිතාන්ට කියා ඇත්තේ නෞකාවේ සිටින සියලු කාන්තාවන් සහ දරුවන් නිරුපද්‍රිතව පිටත් කරන තුරු තමයින් පිට නොවුණු බවය. සැමියාගේ තනියට බිරිඳ ඉදාද නෞකාවේ රැඳී සිටි බව කියවේ. අවසානයේ මේ දෙදෙනා ඇතුළු තවත් දහස් ගණනක ජීවිතය ටයිටැනික් නෞකාව සමග මුහුදට බිලිබිය.
ටයිටැනික් නෞකාවේ ගිලී යාමේ සති දෙකකට පසු ඉසිඩෝර්ගේ මල සිරුර සොයාගෙන තිබූ අතර ඉඩාගේ සිරුර කිසි දිනක හමු වී නැති බව නිව්යෝක් ටයිම්ස් පැරණි සංග්‍රහක සටහන් වී තිබුණි. ජේම්ස් කැමරන් සිය ටයිටැනික් චිත්‍රපටයෙන් ඉසිඩෝර් සහ ඉඩාගේ භූමිකම්පාව යලි පණ දුන්නේ මේ සිදුවීම පාදක කරගනිමිනි. ඊයේ පෙරේදා ටයිටන් සම්මර්සිබලයේ අතුරුදහන් වීමෙන් පසු ඒ පිළිබඳව උනන්දු වූ ලෝපුරා ලක්ෂ සංඛ්‍යාත පිරිස අතර ඔහුද සිටියේය. ටයිටැනික් උන්මාදයෙන් පෙළුණු කැමරන් ද මේ ඓතිහාසික නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් වාර 33ක් සම්පූර්ණ කර තිබුණි. ටයිටන් සම්මර්සිබලය අතුරුදහන් වූ බව දැනගත් විගස තම ඇටමිදුළු පවා හිරිවැටී ගිය බව ඔහු BBCට වාර්තා කළේය. මේක මහා නස්පැත්තියක්. ඒක අතුරුදහන් වන මොහොතේම මට තේරුණා ලොකු නපුරක් වෙලා තියෙන වග. සහායක නෞකාවත් එක්කම තිබුණු සංවේදනය බිඳ වැටුණා කිව්වම ඒකේ තේරුම මහා විපත්‍යක් සිද්ධ වෙලා කියන එක තමයි මට එකපාරටම හිතට ආවේ. මේ පුංචි යානය ඇතුලේ විශාල පිපිරීමක් සිද්ධ වෙන්න ඇති කියලායි අන්තිමටම බලද්දී ඒක තමයි වෙලා තියෙන්නේ. ටයිටැනික් කියන්නේම මහා විනාශයක්. අපිට ඒ වගේ තවත් නපුරක් අපේ ඇස් දෙකෙන්ම දකින්න උමනාවක් නැති වග මම ඒ කාලේදීම ඕෂන් ගේට් ලොක්කට කිව්වා. මම කිව්වා ඔයා මේ යන්න හදන්නේ විනාශකාරී මාර්ගයක කියලා. එයා ඒක කනකටවත් ගත්තේ නැහැ. ටයිටන් නස්පැත්තිය පෙරනිමිති ගැන ඕෂන් ගේට් ප්‍රධානි ස්ටොක්ටන් රාෂ්ට්‍ර අනුතුරු ඇඟවුවේ කැමරන් පමණක් නොවීය. ඔහුගේ සමාගමේ එවකට හිටපු අධ්‍යක්ෂකවරයෙකු බවද මෙය අන්තිම භයානක වැඩක් බව කීවේය. එහෙත් ස්ටොක්ටන් කතා කළේ ආයතනයේ රහස් හෙලිකලා කියමින් ඔහු රැකියාවෙන් දොට්ට දැම්මා. ඒ මදිවට නඩුවක් ගොනු කිරීමටය. ටයිටන් සම්මර්සිබලය නිෂ්පාදනය කර ඇත්තේ ඇමරිකාවේ මගී යාත්‍රා ආරක්ෂක පනත් අමු අමුවේ උල්ලංඝනය කරමිනි. 1993 ඇමරිකානු මගී යාත්‍රා සංරක්ෂණ පන්තට අනුව වාණිජ නවෝත්පාදනයට වඩා මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දිය යුතුය. ඒ මුලින්ම හෙලිකරේ 2018 වසරේ අගභාගයේදීය. ඇමරිකානු සංගරාවකිනි. එම සංගරාවට අනුව යාත්‍රාවේ නිර්මාතෘ ස්ටොක්ටන් රාශ්‍යානු වගකීම් විරහිත නිමැවුම්කරුවකි. අවසානයේ සියලු අනතුරු ඇඟවීමේ සහ විනාශයක අනාවැකි නොසලකා හරිමින් ඩොලර් 750,000කට මගින් තිදෙනෙකු රැගෙන ස්ටොක්ටන් රෂ් යලි නොයෙන්නටම මුහුදු පතුලටම ගියේය. සම්මර්සිබලයේ ඇතුළත ඔක්සිජන් ජාරතාව දින 4කින් අවසන් වන බවට ඇස්තමේන්තු කරමින් ඇමරිකාවේ පෙරලාරක්ෂක බලකාය කැනඩාව සමග ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු ලහි ලහියේ ආරම්භ කරමින් මෑත ඉතිහාසයේ විශාලතම සාගර මෙහෙයුම ආරම්භ කළේ ටයිටන් අතුරුදහන් වීමෙන් පැය කිහිපයක් ඇතුළතදීය. ප්‍රවීණ මුහුතු ගවේෂකයන්ගේ තර්ක විතර්ක සැබෑ නම් ටයිටන් සම්මර්සිබලය ඒවන විටත් තිබී ඇත්තේ අවසානයේ කරා ළඟාවෙමිනි. ගැඹුරු මුහුද පතුලේ පිපිරීම් ශබ්ද ඇසෙන බවට කැනඩාවට අයත් සම්මරින් නිරීක්ෂණ ගුවන් යානයකට පළමු වරට හෙළිදරව් කරනු ලැබුවේ අතුරුදහන් වූ පළමු දිනේදීමය. ඇමරිකාවේ නාවික හමුදාවේ හිටපු වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර තිබුණේ එය පිපිරීමට ලක් වූයේ නම් ඒ ගැන හාංකවිසියක්වත් දැනගැනීමට පෙරම මගින් පස් දෙනා ෂණික මරණයට ගොදුරුවන්නට ඇති බවකි. ටයිටැනික් සුන්බුන් තැන්පත් වී ඇති ස්ථානයේ හඳුන්වනු ලබන්නේ මිඩ්නයිට් සෝන් යනුවෙනි. සිරුර ගල් කරන අධික ශීතල සහ කෑලි කැපිය හැකි නිරන්තර ඝන අඳුරු නිසා ඒ නම වැටි ඇත. එතන කිසිවෙකුට ළඟා විය නොහැකි තරම් දුෂ්කරය. එවැනි භයානක ගමනකට එක්වීම මාරයාට අතවැනීමකි. නොයසේ නම් මරණය අතේ අරන් යෑමකි. මෙහෙයුම අතරතුර කාගේත් අවධානයට ලක් වූයේ ඔක්සිජන් දාර්තාව අවසන් වීම පමණක් නොවීය. එහි විදුලි බලය හීනු වීමත් එක් හේතුවක් විය. අනෙක් අතට යානයේ ඇතුළත කාබන් ඩයොක්සයිඩ් වැඩි වන නිර්වින්දන වායුවක් නිර්මාණය වන බවත් එහි ප්‍රාශ්වාස කිරීමෙන් ඇතුළත සිටින පුද්ගලයන් නින්දර වැටෙන බවත් ඇමරිකාවේ වෛද්‍ය විශේෂඥ කෙන් ලෙඩ්ස් ප්‍රකාශ කර තිබුණි. කාලය සමග සරණක නිරතව සිටි ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ සහයට ගුවන් යානයක් සහ සබ්මැරීනයක් යැවීමට බ්‍රිතාන්‍ය අගමැති රෂී සුනාක් පියවර ගත්තේය. ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවලින් ගැඹුරු මුහුද පතුල නිරීක්ෂණය කරන නවීන තාක්ෂණීය උපකරණ රැසක් ලැබුණ තිබුණි. මුහුද පතුල ස්කෑන් පරීක්ෂාවට ලක් කළ හැකි දුරස්ත පාලකයකින් මෙහෙයුම් ලබන කැමරා සහිත උපකරණයක් සහිත වික්ටර් 6000 නැමැති මීටර 6000ක් ගැඹුරට කිමිදිය හැකි මිනිසුන් රහිත උපකරණයක්ද ඒ අතර විය. වෙරළාරක්ෂක බලකාය වැඩි හොඳට නිව් ජර්සි වලින් ටයිටන් වර්ගයේ තවත් සම්මර්සිබලයක් ඇනවුම් කර තිබුණි. එද මිනිසුන් රහිත කිමිදුම් උපකරණයකි. ඉන් කියවෙන්නේ සම්මර්සිබල් යනු මගින් රැගෙන යන සබ්මැරින් වර්ගයක් නොවන ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමට තැනූ මිනිසුන් රහිත උපකරණයක් බවය. ස්ටොක් රෂ් ටයිටැනික් නැරඹීමට මගින් තිදෙනෙකු කැටුව ගියේ එවැනි අවදානම් සහිත ගමනකි. එය ඇතැම් වාර්තාවලට අනුව හිතුවක්කාර ගමනකි. කොටින්ම මුහුදු ගවේෂණයට සූසියයි ටයිටන් සම්මර්සිබලයට කිසිදු නියාමන අධිකාරයක සහතිකයක්ද නොලැබී තිබුණි. ටයිටන් මෙහෙයුම සිතුවාටත් වඩා බරපතල හා සංකීර්ණ මුහුණුවරක් ගැන තිබුණි. ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ රියර් අද්මිරාල් ජෝන් මෞගට අනුව මීට පෙර මුහුදු සීමාවේ අනතුරට පත් නෞකා බෝට්ටු හෙලිකොප්ටර් සහ ගුවන් යානා සම්බන්ධයෙන් කොතෙකුත් මෙහෙයුම් සිදු කළද මෙවන්නකට එක් වූයේ පළමු වතාවටය. ඇරත් මුහුදු බලකායේ කිසිදු සමාජිකයෙකු කිසිදු පතුලේ ටයිටැනික් සුන්බුන් ගවේෂණය කිරීමේ උන්මාදයක්ද නොතිබුණි. ඔවුන්ගේ එකම ඉලක්කය වූයේ ටයිටන් හි ඔක්සිජන් දාර්තාව හීන වී යෑමට පෙර එහි සිරවී සිටි මගින් බේරා ගැනීමය. ඒ සඳහා මෙහෙයුම් කඩිනම් කෙරිණි. අවසානයේ ඔක්සිජන් දාර්තාව අවසන් වූයේ යැයි උපකල්පනය කළ පසුගිය බ්‍රහස්පතින්දා ටයිටන් අතුරුදහන් වූ කලාපයේ සුන්බුන් කීපයක් සොයා ගැනීමෙන් ඔවුන් සමත් වූයේ වික්ටර් 6000 නිරීක්ෂණ උපකරණයේ ආධාරයෙනි.
එහි තිබුණේ ටයිටන් සම්මර්සිබලයේ වල්ගා කොටස ඉදිරිපස කුඩා කොටසක් සහ බඳ කොටසක් ඇතුළු කුඩා සුන්බුන් කිහිපයකි. එදිනම පස්වරුවේ මාධ්‍ය හමුවකින් පැවති රියර් ඇඩ්මිරාල් වරයා ටයිටන් සම්මර්සිබලයේ ඉරණම ලෝවර් තහවුරු කළේය. එහි ගමන් කළ මගින් පස් දෙනාගේ මල්සිරු සොයා ගැනීමේ දුෂ්කරතාව ගැනත් සඳහන් කළ අතර මෙහෙම අවසන් කිරීමට තීරණය කළ බවද දැනුම් දුන්නේය. දින පහක් පුරා වර්ග කිලෝමීටර 20000කට වැඩි වපසරියකින් යුතු උතුරු අට්ලාන්ටික් මුහුදු කලාපය සෝදිසියට ලක් කරමින් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය කළ මෙහෙයුම් කණ්ඩායම් වලට සියලු සමාජිකයන්ගේ අකණ්ඩ උත්සාහය අට්ලාන්ටික් සාගරයේ දියකර හරමින් ටයිටන් සම්මර්සිබලයේ හිතුවක්කාර චාරිකාව එසේ නිමාවට පත්විය. ඒ මුහුදු ගවේෂකයන්ට තවත් වසර ගණනාවක් යනතුරු ටයිටැනික් නටබුන් ගැන කතා නොකිරීමට තරම් බීතිය දනවලසුරු ඛේදවාචකයන් මෙන්ම අධික මුදලක් වැය කරමින් මෙවැනි අවදානම් සහිත ගමනකට එක්වීමට ලොව ධනවතුන් තැතිගන්වන සුළු විනාශයකි. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුලෝ වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.